යොම් තෝ සුබ දවසක් වේවා කියලා සියලු දෙනාම බැංක අකඩමියකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔබට පැහැදිලි කරන්නේ ඊශ්‍රායල් ද්වාර ගැන. ද්වාර කියන්නේ හිබ්‍රු භාෂාවෙන් තපල් කන්තරුවට. තපල් කියන මාසය ඊශ්‍රායල් තුල තිබෙන රැකියා ඒජන්සි කීපයකට හඳුනා දීමට මම බලාපොරොත්තු වෙනවා. මෙම වීඩියෝ එකේ දර්ශන වලින් ඔබට පේන්නේ ඊශ්‍රායල් පෝස්ට් ඔෆිස් එකක් සහ රැකියා ඒජන්සි කීපක ටෙලිෆෝන් නම්බරුත්. රැකියා සහ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන ගෲප් එකක් තියෙනවා ලාංකික මුතුව. ඒකේ ආකෘතියකුත් අවසානයේ තියෙන ලිතාල් ඒජන්සිය මගින් රැකියාව සඳහා කෙනෙක් හොයන විදිය. ඊශ්‍රායල් කෙනෙක් මහණ්ඩි. ඒ නිසා වීඩියෝ අවසාන වෙනතෙක් නරමන ලෙස ඉත ගෞරවණීය ඉලා සිටිමු. එම පැහැදිලි කිරීමට ප්‍රථම මෙම channel එක subscribe කර like කරලා share කරලා comments දාලා දිරිතුන් සියලුම දෙනාට ස්තුති කරන්න අමතක කරන්නේ නැහැ මම. ඊශ්‍රායල් රැකියාවට එන ඕනම කෙනෙක් අනිවාර්යයෙන්ම පළවෙනි සති දෙක ඇතුළත තපල් ගැනීම කරඹිය යුතුයි. ඒක ඔබ ඔබගේ employee ද හොඳින් දන්නවා. ඒක පරක්කු වගේ තේරෙනවා නම් ඔබට මතක් කිරීමක් කරන්න පුළුවන්. මොකද ඊශ්‍රායල් වල කෑගෙන කොට පරිගෙවන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය employee ඔබට ලැබිය යුතු සම්පූර්ණ වේතනය ඔහුගේ අතින් දීම. දෙවෙනි ක්‍රමය ඔබගේ මාසික වේතනය employee කොටසක් ගෙවීම, ඉතිරි කොටස ආණ්ඩුවෙන් ගෙවීම. කොහොම ගෙවුවත් සෑම මාසකම 10 වෙනිදා ඔබේ අතට සම්පූර්ණ වේතනය ලැබිය යුතුයි. පළමු ක්‍රමය වූ employee සම්පූර්ණ වේතනය ඔබට ගෙවන විට ඔවුන් cash වලින් ගෙවන්නේ නැහැ. මොකද ඔවුන් චෙක් පත් තමයි දෙන්නේ බොහෝ වෙලාවට. මොකද ඔබට වේතනය දුන්නා කියන්නේ ඔවුන්ට ඔප්පු කරන්න තියෙන එක සාධකයක් මේක. ඉතින් ඔබට දෙන චෙක් පත ඔබ තැන්පත් කළ යුතු වෙන්නේ ඔබේ තැපැල් ගිණුමටයි. කලාතුරකින් ඔබට cash check එකක් දෙන්න පුළුවන්. එහෙම වුණොත් අදාළ බැංකුවට ගිහිල්ලා ඒක මුදල් කරගන්නත් පුළුවන්. දෙවෙනි ක්‍රමය ඉතා බහුලව ඊශ්‍රායල් තුන ගෙවන ක්‍රමය ආණ්ඩුවෙන් ඔබේ වේතනේ කොටසක් ගෙවීම ඉතිරි කොටස employee ගෙවීම ආණ්ඩුවෙන් ගෙවන කොටස එය අනිවාර්යයෙන්ම බැර කරන්නේ ඔබේ තැපැල් ගිණුමට පමණයි හරියටම ඔබේ තැපැල් ගිණුමේ මුදල හැම මාසෙකම 10 වෙනිදා ඔබට ලබා ගන්න පුළුවන් මොකද 10 වෙනිදා තමයි පඩි ගෙවන්නේ employee දෙන කොටසත් ගෙවන්නේ චෙක් පතකින් හදිසි අවස්ථාවේදී හැර ඉතින් ඔබට ඒ චෙක් පත තැන්පත් කරන්න ඕනේ ඔබේ තැපැල් ගිණුමටයි තැපල් ගිනුම හරියම වැදගත්. ඒ වගේම ඔබට ලැබිය යුතු වෙනත් දීමනා, ඒ වගේම ඔබට අපි හිතමු ඔබට ඔයාගේ යාළුවෙක්ට කාට හරි ඈතින් එක්කෙනෙකුට සල්ලි දාන්න ඕනේ කියලා. ඒතර ඔබේ ගිනුම හරහා දවසක් ඇතුළත එයාගේ ගිනුමට සල්ලි තැන්පත් කරන්න පුළුවන්. ආපවලදින්දා ඔබට මුකුත් තේරෙන්නේ නැතිඳ අනිවාර්යයෙන්ම ඔබ තැපල් ගිනුමක් ආරම්භ කරන්න එම්ප්ලොයි එකම යන්න. එතකොට එයා ෆිල් කරලා දී හීබ්‍රු වචන තියෙනවා දන්නේ නැති ඔක්කොම සෙකල් 50ක් ගන්න ඕපන් කරන්න ඒකත් එම්ප්ලොයි දී ලීවිලි පුරවලා ඔබ අතට දී ලීවිලල පිටපත් ගිනුම් පොතක් ඔබට ලැබෙන්නේ නැහැ මතක ඇතුව ගිනුම් අංකය ඔබේ પાස්පෝර්ට් එක පිටපස්සේ ලියා ගන්න මොකද ගනුදෙනු කරන වෙලාවට પાස්පෝර්ට් එකයි ගිනුම් අංකය මේ තප ගිනුම් අංකය දෙකම ඉල්ලනවා ඉතින් પાස්පෝර්ට් එකේ ලියලා තිබ්බම පිටපස්සේ දෙකම එකට තියෙන හින්දා ඔබටත් ලේසි පෝස්ට් ඔෆිස් එක වැඩ කරන කෙනාටත් ලේසි අනෙක් කාරණේ තමයි ඔයා ගිනුමක් ආරම්භ කරන දිනේම ATM ගනුදෙනු කළ හැකි කාඩ් පොත්කුත් ලබා ගන්න මොකද එම කාඩ් පත මගින් ඔබට ඊශ්‍රායල් තුල ඕනම ගෙවීමක් කරන්න පුළුවන් විශේෂයෙන් ඔබ ලංකාවට නිවාඩුට යනකොට රීඑන්ට්‍රි ගන්න පයි ඉතින් රීඑන්ට්‍රි ගන්න ඉමිග්‍රේෂන් එකට ගියාම පොඩි මුදලක් ඔයාලට ගෙවන්න සිද්ධ වෙනවා අලුත් නීතිය අනුව ඉස්සර නම් කෑස් ගත්ත අලුත් නීතිය අනුව දැන් ඔවුන් එම මුදල කෑස් විදිහට ගන්නේ නැහැ ඔබගේ කාඩ් පතකින් තමයි ගෙවන්න ඕනේ ඉතින් ඔබට කාඩ් පතක් තියෙනවා නම් එම ගෙවීම ඔබේ කාඩ් පතින්ම කරන එක ගොඩාක් පහසුයි ඊළඟට මම ඔබට කියන්නේ ඊශ්‍රායල් තුල තිබෙන රැකියා ඒජන්සි කීපයක් පිළිබඳවයි ඒජන්සි නම්බර් උත් ඔබට දාලා තියෙනවා ඉතින් ලංකාවේ මවන ලොකු ගෝණු බිල්ලු ඇත්තටම ඊශ්‍රායලේ නෑ කනගාටු වුණත් කියන්න ඕනේ ඊශ්‍රායලේ ඉන්න මිනිසුන්ට ඇත්තටම එපා කරවන්නේ ලංකාව තුල પાස්පෝර්ට් එක අදාගත්ත තැන ඉඳලා ක්ලාස් ගිහිල්ලා ලීවිලා අදාගෙන පුදුම රස්තිය අදෝක් ගොඩක් දෙනකොට අත්දැකීම් තියෙනවා ඊශ්‍රායලයට එන්න ඕන තරම් රස්සා තියෙනවා කදාකත් උගල අතරමං වෙන්නෙත් නෑ ඊළඟ වීඩියෝ එකේදී ලංකාවේදී ඊශ්‍රායලයට එන්න ඉස්සෙල්ලා කොහමද કોઈ පළාතද හොයාගන්න කියන එක මම කාරණා කිව්වත් කියන්න බලාපොරොත්තු වෙනවා පළමු අවුරුද්දට පසු ඔයාට පුළුවන් ඕනම තැනකට රැකියාව මාරු කරන්න යන්න පුළුවන් පළමු අවුරුද්දත් ඔබට අමාරු නම් මානසික හේතු මත ඔබට රැකියාවට යන්න පුළුවන් මේන එකේ කැගියොස්ලා හදාගෙන තියෙනවා මේ ගෲප් ඒ කියන්නේ රැකිය රක්ෂා නැති අයට රැකිය මාරු කරන අයට රිලුව හොයන අයට දැන් අපි තුමාට රස්සාවක් නැහැ කියලා ඔය ගෲප් එකට ජොයින් වෙලා නම් වාට පුළුවන් මම මේම රැකියාවක් හොයනවා කවුරුර හොල්ල දෙන්න කිව්වොත් කොහෙන් හරි එක්කෙනෙක් මැසේජ් එකක් දානවා අහවල් තැන රැකියාවක් තියෙනවා මෙහෙම තියෙනවා නැත්නම් ඔය දාන්න ඉස්සල උනත් ඒජන්සි මාර්ගයෙන් කියනවා අපි ගාව අහවල් රස්සාවක් තියෙනවා අහවල් වයසක එක්කෙනෙක් කියනවා බලාගෙන කවුරුර ඕනේ කියන එක මේ වගේ ගෲප් එකකටත් වාට ජොයින් වෙන්න පුළුවන් අනිත් එක වාට
වටනේ අත්දැකීම ලබයි අනිවාර්යෙන්ම හොඳට වැඩ කෙරුවොත් ආලපාලේ ඉන්න ඊශ්‍රායෙල් අය ඔයාගේ වැඩ හොඳින් දැක්කොත් කියන ඔයාට අපිටත් කවුරු ඉන්නව හොයලා දෙන්න හොඳ කෙනෙක් ඔයා වගේ මේ මොකද සමහර ලංකාවේ ඉන්නවා ඇත්තටම හොඳටම වැඩ කරනවා ඒ වැඩ කරන විදිය දැකලා ඒගොල්ලෝ ඉල්ලන්නේම අනිත් අයටත් ඉල්ලන්නේම ලංකාවේ ෆිලිපීන ඉන්දියාව උනතර ඉන්න අනිත් අය ඒ වුණාට ඒගොල්ලෝ ඉල්ලන්නේම ලංකාවේ මොකද වැඩ කරනවා හොඳින් ඉඳලා අපසට් ඇතිනෝ ඉතින් පොඩ්ඩක් ඒ ගොඩක් නෑ ඉතින් මොකද අපි ඉන්නේ වැඩ කරන්නේ ලොකු පඩියක් මේගොල්ලෝ ගෙවනවා ඇත්තටම අපි අමාරුවෙන් හරි අවංකව වැඩ කරොත් ඒක කවදාක්වත් කොයිදවත් වරදින්නේ අපිට හරියනවා ඒ වගේම ඔබට යම් කිසි නීතිමය ගැටලුවක් ඇති වුණොත් මොකක් හරි වෙන්නේ නෑ මොකද දෙනකොට උනාට ප්‍රශ්නයක් ඇති වුණොත් ආයතන ගණනාවක් තියෙනවා ඒකෙන් කවුලොත් කියලා ආයතනයක් තියෙනවා ඒක ඔබට ෆ්‍රී උපදෙස් ගන්න පුළුවන් ඊශ්‍රායෙල් අයගෙන්ම ඒ පිළිබඳ විස්තර ටිකක් මම ඊළඟ වීඩියෝකින් කියන්න බලාපොරොත්තු වෙනවා දැන් මම මගේ පුද්ගලික දෙයක් කියන්න මම ඊශ්‍රායෙල් ඉන්නේ තරමක ඉතාල ඒජන්සිය ගැන මම ආවේ ඉතාල ඒජන්සිය මම ඊශ්‍රායෙල් ඉන්න හිතාගෙන වෙනත් ආවේ අතරම වෙනත් රටකට යන්න බලාගෙන නමුත් ඒ අදහස අතහැරියා මම මොකද දිව්‍යන්වහන්සේ මේ රට තුලින් මට ගොඩක් ආශිර්වාද කෙරුවා ලංකාවේදී මම දවසක් කඩවත යද්දී එතකොට ඉන්වර්ඩ් එක දැන් තියෙනවත් දැන්න ඉන්වර්ඩ් කියන රැකියා ආයතනයේදී ලොකු බැනරයක් ගහලා තිබුණා ඊශ්‍රායෙල් ජාතිකය නැවිත් සමුග පරීක්ෂණ පවත්වනවා කියලා. ඇත්තටම මට ආස හිතුණා මේ කවුද මේ ඊශ්‍රායෙල් ජාතිකයන් කියලා බලන්න. ඉතින් මම එක දවස් එදාම ගියා. මම ලෑස්තිලා මුකුත් ආවෙන එදාම ගියා බලන්න මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට එදා ඇවිල්ලා හිටියේ ඉතාලියේ අයිතිකරු මිස්ටර් රොනි. එතකොට මාව ඉන්ටර්වයුව කෙරුවා මාව එදාම තෝරගෙන කිව්වා එන්න සතියේ යන්න ලෑස්තින්න කියලා. ඇත්තටම මම ක්ලාස් ගිහලවත් තිබුණේ නැහැ. ඊට පස්සේ මම කිව්වා මම ක්ලාස් ගිහලා නැහැ තාම කියලා. එහෙනම් ක්ලාස් නැහැ ක්ලාස් ගිහගම මට වීසා එක දෙනවා කියලා. ඒ වගේම මම ක්ලාස් එක වෙච්ච ගමන්ම ඉස්රායෙල් ආවා. මිස්ටර් රොනි අදටත් මතක් කරනවා කියලා මම වීඩියෝ දාලා තිබුණා ලංකාවට ආපම මාත් එක්ක කතා කරන විදිය. ඉතින් මම අවංකවම ආස ඇත්තටම ඔයාලත් ඉස්රායෙල් එනවා නම් මොකද වරදින්නේ කවදාකවත් ඒක බය නැතුව කියන්න පුළුවන් අතරම ඉන්න රස්සා තියෙනවනතර මේ ඇවිල්ලා ඉන්න රැකියා ක්‍රම ක්‍රීප් එකට කරනවා ක්ලීන් කරනවා ඒ වගේ වැඩත් කරනවා ඒ ගැන මම විස්තරක් පොඩි විස්තරක් උගන්වන්න මම ඉතින් වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මා සමග වීඩියෝ එක අවසානෙත් එක්ක නරඹාට ගොඩක් ස්තුතියි ලයික් දාන්න අමතක කරන්න එපා ෂෙයා කරන්න කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා පොඩ්ඩක් අඩුවෙ උදව් කරන්න මට පොඩ්ඩක් වැඩි කරගන්න සියලු දෙනාටම ජයසු මිතයි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු සුබ දවසක් ජයෙන් ජයම වේවා Good morning. This is Ilanit from Italy Agency. I'm looking for a metapellet, legal visa, not special visa, female with nice Hebrew to take care of Abba Levad, Petach Tikva, Area 2. Nice job, nice guy. To Shabbat to stay, to Shabbat to go out. Thank you.